ස්ටෙෆනි සිල්වර්ධන කියන්නේ ලංකාවේ ජනප්‍රිය කලාවිවලක්. ඉතින් ඔවුන්ගේ වෙඩින් එක පසුගිය දවසක ඉතාලියේදී පැවැත්වුණා. ඉතින් දුෂන්ගේ මනාලි විලාසිතා සියල්ලක්ම නිර්මාණය වුණේ විල්ස් ඩිසයින්ස් ආයතනයේ මගින්. කොහොමද මේ ආදර කතාව පටන් ගත්තේ? ඒක අතට පටන් ගත්තේ අවුරුදු 4යි වගේ 4.5 years ago. අතට එයා මාව දැක්කා කියුබා එකේ තැන එයා කිව්වා "වාව් මං ඒ වගේ ගර්ල් කෙනෙක් තමයි එක දවසක් බඳින්න ඕනේ." And then නෑ ඒක ඇත්ත. And then අවුරුදු දෙකක් පස්සේ නෑ ඒක ඇවිල්ලා මේ කන්සර්ට් එකේ හම්බුණා. අය බොල් කතාවක්. ඕක ඇවිල්ලා මේ මම වැරදීමකින් මේ අපි අවුරුදු 4 මාසකට කලින් තමයි ඇත්තටම හම්බුනේ කන්සර්ට් එකේදී බෑක් ස්ටේජ් එකේ. හැබැයි ඒ දකින්න ඉස්සෙල්ලා අවුරුදු ඒට තවත් අවුරුදු දෙකකට විතර කලින් මම දැක්ක ලස්සන කෙල්ලෙක් ඉන්නවා බලනකොට මෙයා. ඔව්. ඒක තමයි ඉස්සෙල්ලම කියන්නේ. නෑ අපි කන්සර්ට් එකක් තිබ්බා රියල් මෙන් ඩෝන්ට් ඇබියුස් විමෙන්. මං ඉන්දියා වලින් ඉවෙන්ට් එකක් ඉවර කරලා එනකොට අර පොඩි ගර්ල් එයා සින්දුවක් ලියලා සින්දු කියනවා ඒ ඉවෙන්ට් එකට. එයා කිව්වා අනේ අක්කිය ඇවිල්ලා මගේ මේකප් කරන්න. මං එයාගේ මේකප් හදනකොට තමයි මෙයා එක රවුමක් කියලා කතා කරන්න ඇත දෙවනි රවුම ඇවිල්ලා ඔහට කතා කරේ. मम्मी बेदगत मगे अम्मे कतंदर की कतंदर कतंदर मेहमे दहतने अक्टोबर मासी वगे මට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් කියලා දුන්නේ Facebook එකේ ස්ටෙෆනි සිල්වර්ධන කියලා එක්කෙනෙක්. ඇක්සිඩෙන්ට්ලි. හරිද? මෙයා කියනවා ඒක ඇක්සිඩෙන්ට්ලි වෙලා කියලා. ඉතින් මම ඒක ඇක්සෙප්ට් කරා. ඇක්සිඩෙන්ට්ලි ඇක්සෙප්ට් කරා. නෑ නෑ ඒක ඉතින් ඒක මනුස්සකමර මම ඇක්සෙප්ට් කරා. හරිද? ඊට පස්සේ තව සති දෙකක් විතර පස්සේ අහම්බෙන් මම මේ ෂෝ එකට ගියාම මෙන්න මෙයා ඉන්නවා. ඉතින් මම පළවෙනි ළඟට යනකොට මෙයා කවුද කෙනෙක් එක්ක කතා කරා මොකද මං හිතුවේ ඩිස්ටර්බ් කරන්න ඕනේ නැහැ කියලා මට ඇවිලේ ඒක මොකද ශක්තිය තිබ්බ නැහැ. ඉතින් මං ඊට ආයිමත් ගිහිල්ලා රටයක් ගිහිල්ලා මම කල්පනා කරලා ගිහිල්ලා උඹරේ You said something about your jacket, right? Yeah, something you forgot your jacket. ඊට පස්සේ මං බොරුගුර ජැකට් එක දැන් මං යනවා දැක්කත් දන්නේ නැහනේ. හරිද දැක්කත් දන්නේ නැහනේ. ඉතින් ආයමත් ඒ පාරෙන් මේ ගිහිල්ලා ආයමත් එන්න බැරි ඉඳ මං අනිත් පාරෙන් ගිහිල්ලා ජැකට් එක දාලා ආයේ මේ පැත්තෙන් ඇවිල්ලා මෙයාට යනක මං කිව්වා හොඳට මම ජැකට් ගිහිල්ලා මං ගිහිල්ලා ආයමත් අරගෙන ආවා ඇවිල්ලා ඉතින් මං මෙයාට ඇවිල්ලා කතා කරා මං කතා කරා පස්සේ මම හිතන ඉදාම මෙයා මට ලයින්ස් ඔක්කොම දැම්මා නෑ මොකක්ද නඳුනේ ඊට පස්සේ මෙයාගේ තව හොඳ යාළුවෙක් හිටියා ඒ කන්සෙප්ට් එකේ තව සින්ක් කරන එකෙක් मैं सिनुस्ट गिहिल सतिया देखा गेहमेला
දැන් ফুল ෆිගර් එකේ ඔක්කොම ඉන්නේ. දැන් හරි ෆිගර් කොන්ෂස් හරිද? පොඩ්ඩක් නැත්තම් අඩුපාඩු ඒගලන්ට මේ හොඳට ඉන්න හොඳට තියෙනවා ඔක්කොම. හැබැයි ඉතින් අර ගැහණියක් වුණාම පොඩ්ඩක් අර කොම්ප්ලිමන්ට් ගන්න ආසයිනේ. ඉතින් ඒකින්ද ඔවුනේ මම මහත් වෙලා නේද කිගේ කියනවා හරිද? දැන් යාළුවත් එක්ක ඉතින් යාළුවගෙන් ඇහුවාම යාළුවා කියනවා නෑ නෑ පිස්සුද මහත් වෙලා නෑ පොඩ්ඩක් එනවා නෑ මේ I will tell ඊට පස්සේ ඒ යාළුව මගෙත් යාළුවනේ. එයා කිව්වා දුෂ්යන්ත what do you think of her කියලා. අනිවාර්යෙන් මම ඉතින් කොල්ලෙක් කැරියට මම කියන්නේ no no problem all very good කියලානේ. එයා ඒක කිව්වා මමත් කිව්වා yeah maybe you can lose a little bit කියලා කිව්වා. ඒක කිව්වා shape එක චුට්ටක් අඩු කරන්න පුළුවන්. thank you ඒක කියපුවා එවෙලේ තමයි නේද මේ කවුද මු එහෙනම් මෙයා චැලෙන්ජ් එකක් කරා නම් ඒක තංගාලා අල්ල ගන්න මන් දරන් ඉරිනේ චැලෙන්ජ් එකද මම නිකන් දන්නේ නැද්ද සොමියට මන් නිකන් කිව්වා පොඩ්ඩක් හිටුන පත් වෙන්නේ නැහැ කියලා ඒ වෙලේ ඉඳලා මම ඉන්ට්‍රස්ටඩ් වුණා කතා කරන්න එක මේකයි පස්සේ ඉතින් පස්සෙන් ආවා මං ඉතින් ඕකේ කියලා කිව්වා what life දැනට දුෂ්යන්ත් ස්ටෙෆනි අපිට කියන්න උඟලන්ගේ වෙඩින් එක කොහොමද ප්ලෑන් කරන්න පටන් ගත්තේ? මෙහෙමයි වෙඩින් එක අපි ප්ලෑන් කරන්න කියලා එහෙම ලොකු අදහසක් එහෙම ඇතුව නෙමෙයි මේ කිසි දෙයක් උනේ. අපේ හමුවීමත් එක්කම හැම දෙයක්ම ඉබේම සිද්ධ වුණා. අපි මෙයාගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ ආසාවක් තමයි එයාගේ අම්මයි තාත්තයි අවුරුදු 30කට ඉස්සෙල්ලා කසාද බැන්ද ඉතාලියේ බණිරෙජ්ජ කියලා ඒ චර්ච් එක. ඒ චර්ච් එකට මෙයාට ගොඩක් සමීපයි. මොකද මෙයාගේ ආන්ටිත් ඒ චර්ච් එකට සම්බන්ධ වෙයි තියෙන කොන්වෙන්ට් එකේ නන් කෙනෙක්. ඒ පල්ලියම ඉතින් වෙඩින් එක ගන්න ඕනේ කියලා අදිස්ථානෙන් තමයි ඊට පස්සේ තමයි ඒකට හරියන්න අපි ප්ලෑනින් කරේ. එතකොට අපිට ගොඩක් කොම්ප්ලිකේෂන්ස් තිබ්බා. මොකද මම ලාංකිකයෙක්. මෙයා කැනේඩියන් ජාතිකයෙක්. දැන් මගේ මම කැනඩා ඉන්නේ නේ මගේ પાස්පෝට් එක වෙනස් වුණා. ඉතින් අපිට කොම්ප්ලිකේෂන්ස් ගොඩාක් තිබ්බා. ඒත් එක්ක මෙයා කතෝලික මම බෞද්ධ. අපිට ප්ලෑනින් ඔක්කොම කරන්න සිදු වුණේ ඒ අර දේශේ පිහිටීමයි අපේ කල්චර්ස් ඒ සංස්කෘතියට අනුව. අපි ටෙම්පල් ගියා. අපි චර්ච් ගියා. එයාව කැතලික් ට්‍රේනින් එකට අපි ඔක්කොම ફોકસ කරන වෙඩින් එක ලස්සන මෙහෙම වෙනවා. ඒත් අපි සමහර දවස් අපි අමතක වෙනවා වෙඩින් එක පස්සේ තමයි මැරේජ්. මැරේජ් ලයිෆ් අර ජීවිත තියෙන කොහොමද ඒකට ප්‍රිපෙයාර් කරන්නේ ඒගොල්ලන් අපිට ඒක කියලා දුන්නා. Answer the question, darling. So what was the question? That's the thing. Yeah. So planning එක සිදු වුණේ ඒ රිසර්ච් කටයුතු වලට හරියන්න අපි ඒව ටික කරා. මම බෞද්ධ නිසා ඒ ඔක්කොටම ගරු කරන්න ඕනෙත් නියන්. ඒක හින්දා අපි පූර්ව කටයුතු ඔක්කොම කළා. මගේ තාත්තා මාස්ටර් කිව්වේ. එතකොට ජයමංගල ගාථා ඔක්කොම කියුණේ අපේ පවුලේ සාමාජිකයන් එක්ක. ඉතාමත් හරි සුන්දර අවස්ථාවක් වුණා ඒක. ඉතින් ප්ලෑනින් ඔක්කොම උනේ අපිට තියෙන අවශ්‍යතාවයන් අනුව ඔක්කොම ප්ලෑනින් ඉබේ සිද්ධ වුණා. අපි මෙහෙම කරමු කියලා නෑ. මෙහෙම නිසා මෙහෙම කරමු කියලා තැනකට තමයි ආවේ. ඔව් ඒ වගේම තමයි දුෂන්ගේ අවුට්ෆිට් සඳහා දුෂන් තෝරගත්තේ NBA ආයතනය. ඇයි ඒ සඳහා NBA ආයතනයම තෝරගත්තේ? NBA ආයතනය තෝරගන්න ඇත්තම මුලින්ම කියන්න ඕනේ මේ වෙඩින් එක ඉතලිවිල තියෙනවා හින්දා මම දැනගෙන හිටිය දවසක මම කසාද බඳිනවා නම් ගොඩාරයක් කට්ටිය මට ලංකාවේ උදව් කරන කට්ටිය ඉන්නවා කියලා. හැබැයි ඉතලිවිල තියෙන හින්දා මම ඇත්තටම කිසිම වෙහසක් ගත්තේ නැහැ කාටවත් කරදරයක් කරනවක්වත් කියන්නවක්වත්. ඉතින් මොකද අර සිදුවීම් සිදුවෙන විදියට කරගෙන ගියා මිසක්. හැබැයි අන්තිම කාලේ මාස දෙකක් තුනක් වගේ වෙඩින් එකට තියෙන අන්තිම මොහොතේදී මගේ මේ ඉන්ඩස්ට්‍රි කෙනා තව හොඳ යාළුවෙක් මේකප් ආටිස්ට් කෙනෙක් මරීනා කියලා දැනගෙන මට කෝල් කරලා කිව්වා දුෂ්‍යන්ත මට මොනාද කරන්න පුළුවන් උදව් කියලා. මම කව දැන් නම් ඉතින් ඔක්කොම කරගෙන ජීවෙන්නේ. හැබැයි ආ කිව්වා අනේ මේ වාට සූට් එක එහෙම කරලා ඉවර නැත්තම් නමල් බලචන්දර කියලා ඒක කරලා දෙන්නම් කියලා කිව්වා. ඉතින් මම කව thank you very much it will be wonderful. So එහෙම තමයි නාබ බලචන්ද හම්බුනේ. ඉතින් ස්ටෙෆනි චූස් කළ තිබ්බා එක්තරා කලර් තීම් එකක් ෆ්ලවර්ස් වලට. ඉතින් ඒ ඉතිරි මාසේ ඒ ස්ප්‍රින්ග් ටයිම් එකේ තියෙන ඒ ෆ්ලවර්ස් වලට හරියන්න මමත් ඩේ ටයිම් වෙඩින් එකක් තියෙන හින්දා බේජ් ඇන්ඩ් ඒකට හරියන්න ෂේඩ්ස් වලට හරියන්න ග්‍රේ ඇන්ඩ් ෂැම්පේන් වගේ කලර්ස් පාවිච්චි කරලා තමයි සූට්ස් හදාගත්තේ. ඒකට හරියන්න මෙයාගේ බ්‍රයිඩ්ස් මේස් ලගේ ඩ්‍රෙසස් හැදුණා.
මෙයාගේ බ්‍රයිඩල් එක කරේ මයිකල් විජේසූරිය. Yes, එයා dress තුනම කරා. So the church outfit was a full lace. මගේ ඔසරි කරා beautiful ඔසරි. එයාගේ අර බ්‍රයිඩල් එක සම්බන්ධ බ්‍රයිඩල් එක නේද? It was the third dress which had the one lace thing. हर विशेष कारण क्या माइकल जैसे कर ड्रेस के मुलू ड्रेस तिब्बे एक मेहूमाय एक मेहूमाय एक मैसम की तमें मुलू ड्रेस होगा तिब्बे इतने मैं तन डिजाइन के विशेष दक्षता निर्माण कर मेहूम गल මුළු ඩ්‍රෙස් එකම එහෙම මැටීරියල් එක සම්පූර්ණයෙන් කෙලින් යනවා. ඉතින් හරිම මං කියනවා හරි සිම්පල් මෙයා මෙයාගේ අම්මයි තාත්තත් එක්ක චර්ච් එක ඇතුළට ඇතුළු වෙනකොටම ඇතුළු වෙන්නේ ඉස්සෙල්ලාම ඇත්තට මම දන්නවා දැන් මෙයා එනවයි කියලා. මොකද හරි සුන්දර දෙයක් ඇවිල්ලා ඒ අපි චර්ච් එකේ ඉන්නේ සිටි එකේදී මමයි මගේ අයියයි අපි රෙටිනියු එකේ බොයිස්ලා අපි ඔක්කොම එනකොට ෆිල්ම් එකක් වගේ ඒ ෂොප් සෙල් ඇතුළ ඉන්න කට්ටිය කැම කන කට්ටිය ඔක්කොම එළියට ඇවිල්ලා අප්පුඩි ගහන්න පටන් ගත්තා. මට ඇත්තටම ඒ වෙලේ නිකන් එකපාරටම හිතුණා මම මේ ෆිල්ම් එකක්ද මම මොකක්ද දැන් කරන්න කියලා. අපිත් නේ ලංකාවේ කට්ටියට අඳුරනවා වගේ අතවනවන ආවා. ඊට පස්සේ මං කියන්නේ දැන් මම ඇවිල්ලා සතුළුනට පස්සේ බව වෙනදි පහකින් විතර තමයි මෙයා ආවේ. මෙයා එන විත්තිය මෙයා චර්ච් එක ළඟට එන්න ඉස්සෙල්ලා මම අපි ඔක්කොම දන්නවා මොකද අපිට දුන්න චේය එකට වඩා දෙගුණ තෙගුණ කරපු චේය එකක් මෙයාට හම්බ වුණා ඒ ක්‍රවුඩ් එකෙන් හරිම සුන්දරයි ඒ කියන්නේ ඒකත් එක්කම ඉතින් මෙයා ඒ ඩ්‍රෙස් එකත් එක්ක අඳන් ආවා මේක නම් අමුතුම කාන්තියක් ඉතින් මේ මෙයා කතෝලික නිසා චර්ච් එකේ යම් කිසි සම්ප්‍රදායක් තියෙනවා බ්‍රයිඩ් ගේ අම්මයි තාත්තයි එයාව ඇතුළට අරන් එන්නේ ඉස්සෙල්ලා ඒ දවසේ තුලදී ග්‍රූම් බ්‍රයිඩ් ව දකින්න එක අන්ලකි. එහෙම නැත්නම් ග්‍රූම් බ්‍රයිඩ් ග්‍රූම් ව දකින්න එකත් අන්ලකි. ඉතින් අපිට 25 වෙනිදා දවසේ දවල් රෑ 12 ඉඳලා ඒ වෙනකන් අපිට හැංගිලා ඉන්න තිබ්බේ. අපි ඔක්කොම වැඩමුළු ඉවර කරලා ඔව් අපි ඔක්කොම එකට නේ හිටියේ ඔක්කොම හිටියා ලොකු කට්ටියක්. ඉතින් උදේ ඉඳලා එයාට වෙනම සෙරවණ එකක් ලෑස්ති කරලා තිබ්බා මට වෙනම සෙරවණයක් කරලා ලෑස්ති කරලා තියෙන විදිහේ කිරිබත් අපි සිංගල ක්‍රමයට ඔක්කොම කළා ඉතින් මෙයාගේ ආගම් හින්දා මේ විදිහට ප්‍රයාස කරලා අපි බුදුන් වැඳලා එහෙම කියලා තමයි දවස පටන් ගත්තේ ඉතාමත්ම ලස්සනට කරන දැන් ඒක ඇවිල්ලා ඇත්තම ලොකු කියන්නේ මේක සාම්ප්‍රදායික දෙයක් වුණාට එදා ඒක ඒ වෙච්ච සිදුවීම නිකන් හරිම මොකද සංවේදී මොකද පවුලේ ඔක්කොම එකහො වෙලා අපි දෙන්නට පවුල දෙකම ඒ සාමාන්‍යයෙන් අපි ඔක්කොමලා එක තැන නෙමෙයිනේ උදේ ඒත් අපි ඔක්කොම එක තැන ඒ කියන්නේ හැමෝගෙම ලැබෙන ආශිර්වාදයයි ආදරයයි හරිම උතුම් අවස්ථාවක් වුණා